හොඳයි පුතේ. ඉතින් අද පළවෙනි දවස නිසා මම හිතුවා ඔයාලට පිල්ලම් ගැන. ඔව් ඔයාලා දන්න පිල්ලම් ටිකක් කියන්න බලන්න මට. කවුද කියන්නේ මුලින්ම Taman දන්න පිල්ලමක නමක් කියන්න. ඔව් ඉසුරු කියන්න පිල්ලමක නමක්. මේ ඉසුරු නෙමෙයි මේ ආක්ෂා. හොඳයි හොඳයි ඊළඟට අමායා කාවින්ද පුතා ඔයා කියන්න බලන්න පිල්ලමක නම අල්කිරීම ආ හොඳයි ඔයා කන්දර පෙන්නන්න අන්න ආසයන්දී නහසයන්දී නෑ යහස පිල්ලම් වැදලා නැද්ද පොතේ නේ අපිට පෙන්නේ නෑ පොතේ යන්න ආ වෙරි ගුඩ් වෙරි ගුඩ් හොඳයි ඊළඟට විහෙලි විහෙලි මොකද තියෙන පිල්ලමේ නම කියන්න මට ඉස්සර වෙලා කෙටි පිල්ල ආයතල පෙන්න ආ හොඳයි හොඳයි හරි පිල්ලම් කියන්නේ ඔයාලා දන්නව නේද පිල්ලම් දන්නව ඇල පිල්ල හාල් කිරීම නේද ඇද පිල්ල දික්කැද පිල්ල තියෙනවා නේද පාපිලි තියෙනවා නේ ඊට පස්සේ කොම්බුවක් එනවා නේද ඕ ඊට පස්සේ ඉස්පිල්ල හොඳයි ඉතින් පුතේ ওই පිල්ලම් වලත් වර්ග තියෙනවනේ අපි පාපිල්ල ගත්තොත් පාපිල්ලේ තියෙනවා වර්ග කීපයක් නේද කෙටි පාපිලි ගත්තොත් කෙටි පාපිලි වර්ග කීයක් තියෙනවද හොඳයි කියන්න බලන්න කවුද දන්නේ කෙටි පාපිලි වර්ග කීයක් තියෙනවද ඉසුරු මෙමේ ඉසුරු නෙමෙයි ආක්ෂා අමායා විදේ ඈ තුනයි ආ තුනක් තියෙනවලු තුනක් තියෙනවලු ආ කියන්න පුතේ වාගේ තුනෙන් එකක් කියන්න බල කු කිටි පාපිලි වර්ග ඔ පාපිලි වල නම් මං අහන්නේ කෙටි ඇද පිල්ල अरे पापी 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 केटी कौन पापील आओ एक किया ने केटी कौन पापील आओ माता करने मर केटी वाप पापील आ केटी वाप पापील आओ सामन हो जी केटी ऐड හරිද ඊට පස්සේ ඔයාලට කියවන්න මම අවස්ථාවක් දෙනවා ඊට පස්සේ ඔයාලා හෙමින් 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 ඒක කියවන්න හොඳයි මුලින්ම තියෙන්නේ මගේ අවස්ථාවන මම කියවන්න තියෙන්නේ හරි මම ඡේදය පෙන්වන්නම්කෝ ඔව් මේ තියෙන්නේ ඡේදයක් කොහමින්ද තාම නැ මේ තියෙන්නේ හරි මම මේ දිහා ලොකු කරලා පෙන්නන්නම්
එන්න තියෙන ඡේදය අලුත් යහලුවා කියන ඡේදය නේද කතන්දරයක් තියෙන බලමු අපිනේ සුමුදු කුමුදු හා රුවන් හොඳ යාළුවෝ සිකුරාදා සුමුදුගේ ගෙදර සෙල්ලම් කරන දවස කුමුදුයි රුවනුයි එකතු වෙලා සුමුදුගේ ගෙදර ගියා සුමුදුගේ ගේ ළඟ බුරුත ගහ යට පුංචි බලු පැටියෙකුට කපුටෝ ක්‍රංචුවක් කොටනවා රුවන් දැක්කා කුමුදුයි රුවනුයි දුවලා ගිහින් කපුටෝ එලෙව්වා පුංචි බලු පැටියා සුමුදුගේ ගෙදරට අරගෙන ගියා සුමුදුගේ අම්මා බලු පැටියා පිරිසිදු කරලා තුවාල වලට බෙහෙත් දැම්මා කිරි ටිකකුත් හදලා පෙව්වා බලු පැටියාට ජුකි කියලා නමකුත් දැම්මා යාළුවෝ තුන්දෙනා තව යහළුවෙකු යාළුවෝ තුන්දෙනාට තව යහළුවෙකු එකතු වුණා නේද කවුද මේ යාළුවෝ තුන්දෙනාගේ නම් මොනවද සුමුදු කුමුදු රුවන් නේද පුතේ සුමුදු කුමුදු රුවන් හොඳ යාළුවෝ අසිකුරාද දවසක මේ සුමුදුගේ ගෙදර සෙල්ලම් කරන්න මේ අය ගියා නේද දැන් ඔන්න සුමුදුගේ ගෙදරට යනකොට සුමුදුගේ ගේගාව බුරුත ගහක් තිබුණා බුරුත කියන්නේ ටිකක් විශාල ගස් වර්ගයක් හොඳද එතන බුරුත ගහ යට චූටි බලු පැටියෙක් හිටියනේ පුංචි බලු පැටියෙක් හැබැයි බලු පැටියාට කපුටෝ රංචුවක් කොටනවා නේද පොඩි බලු පැටියෙක් නේ කපුටෝ කොටනවා ඇති ඉතින් මේක දැක්ක රුවනුයි කොමුදුයි දුවල ගිහින් කපුටෝ එලවලා බලු පැටියා සුමුදුගේ ගෙදරට ආගෙන ගියා සුමුදුගේ අම්මා අර බලු පැටියා එලෙව්වේ නෑ නේද පිරිසිදු කරලා නාවල තුවාල වලට බෙහෙත් දාලා නේද කිරි ටික කුත් බොන්න දුන්නලු බලු පැටියට නමකුත් දැම්මලු මොකද්ද නම ජුකි කියලා නමකුත් දැම්ම යාළුවෝ තුන්දෙනාට තව යහළුවෙක් එකතු වුණා දැන් යාළුවෝ හතර දෙනා හොඳයි දැන් ඔයාලා චුට්ටක් කියවන්න බලන්න පුතේ ඔව් ටිකක් කියවගෙන යන්න
හොඳයි පුතේ. හරි. දැන් ඔන්න මේ සර් පොඩ්ඩක් පෙන්නන්නම් කොහොමද පාපිලි ඇවිත් තියෙන්නේ කියලා. හොඳද? ඔන්න බලන්න මේ සර් කොටු කරන වචන බලන්නකො. හරි මේ කොටු කරන වචන ඔයාලට කියවන්න පුළුවන්. මේක මොකද්ද? මයික් එක ඔන් කරගන්න කමක් නැහැ. සුමුදු. සුමුදු. මේක මොකද්ද? සුමුදු. සුමුදු. මේක රුවන්. රුවන්. මේක ඉකුරාදා. මේ වචනය බුරුත. බුරුත. මේක පුංචි. පුංචි. මේක බලු. බලු. මේක අපුට. අපුට. මේක රංචුවක්. රංචුවක්. මේක දුවල. දුවල. මේක එලෙව්වා. එලෙව්වා. මේක පිරිසිදු. පිරිසිදු. මේක තුවාල. මේක ටිකකුත්. මේක පෙව්වා. 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 මේක ජුක්කි. ජුක්කි. මේක නමකුත්. නමකුත්. මේක හොඳයි. ඔය මම කොටු කරලා තියෙන්නේ පාපිලි යෙදෙන වචන නේද? සර් කොටු කරලා තියෙන්නේ පාපිලි යෙදෙන වචන. දැන් පුතේ බලන්නකො මේ සමහර ඒවට යෙදෙන්නේ එක වර්ගයක පාපිලි වර්ගයක්. මේ බලන්න මේ සුමුදු කියන එකේ මම මේ අංක 1 දාන්නේ. මම අංක 1 දාන්නම් එතෙන්ට. මෙන්න අංක 1 දැම්මේ අර නේ දැක්කද? හැබැයි මෙන්න මෙතන තියෙන්නේ වෙන වර්ගයක පාපිලි වර්ගයක්. මේ අංක 2 දාපු තැනනේ මේ රුවන් රු. හැබැයි මෙතන තියෙන්නේ වෙනත් වර්ගයක පාපිලි වර්ගයක්. ඔන්න පාපිලි වර්ග තුනක් මං වුණා අපට. හරි මේ බුරුත එතනක් තියෙන්නේ මේ පළවෙනි වර්ගයේ එකක්. මේ පුංචි පළවෙනි වර්ගය. මෙතනත් එහෙමයි පළවෙනි වර්ගය. රංචුවක් නේද? තුවාල කියනකොට ওই තුන්වෙනි වර්ගය දැක්කද? ටිකකුත් තුන්වෙනි වර්ගය. ජුකි කියනකොට අර පළවෙනි වර්ගයනේ. වර්ග තුනක් අහුණා අපිට නේද පුතේ? දැන් මේ ඡේදයේ තියෙනවා පාපිලි වර්ග තුනක්. ඔන්න දැන් ඒක ඔයාලට හොඳට පැහැදිලිනේ. රයිට්. මම අහන්නේ මේ පාපිලි වර්ග තුන මොනවද? මේවයි නම් මොනවද කියලා තමයි මම අහන්නේ. ඕන මට ප්‍රශ්න කීපයක් අහන්නත් පුළුවන්. හරි. ඔයාලට උත්තර දෙන්න පුළුවන් වෙයිද? හරි. එහෙනම් උත්තර දෙන්න මයික් එක ඔන් කරගන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නේ මම අහනවා. මේ අලුත් යාළුවා කතාවේ ඉන්න යාළුවන්ගේ නම් මොනවද පුතේ? කුමුදු. කුමුදු. රුවන්. කුමුදු. කුමුදු. සුමුදු. සුමුදු. රුවන්. සුමුදු. කුමුදු. රුවන් නේද? සුමුදුගේ ගෙදර සෙල්ලම් කරන දවස කවදද? සුමුදුගේ ගෙදර සෙල්ලම් කරන දවස කවදද?
बालू पेटिया हिटिए कोहेद बुरुते गाहायात प्रश्न वाल उत्तर टीका सर लिवे दे उत्तर वेलावर्गनवाट ऊप शब्द ऊप शब्द खेती पापी ऊप के शब्द विद्यकट यदनवा आकार तुणकट यदनवा
එක වර්ගයක් තමයි පුතේ මෙන්න මේ විදිහට. ඔව් මේකේ නම තමයි හෙටි කොන් පාපිල්. මේකේ නමත් ඔයාලා ඉස්සරහින් ලියා ගන්න. යටි ලියමු අපි නේද? හෙටි කොන් පාපිල්ල ඔව් මේකට අපි අංක 1 දාමු अंक एक ओना मे पापील वाटे पाट पेंसल को पाट पेंसल की मे पापील वाटे को इतकोट पेहदी लसन लक्षर लिया කාටද පෙන්වන්න පුළුවන් විහෙලි පෙන්වනවද පුතා පොත අවලං කරන්න හොඳයි අමායා බලමු පෙන්වනවා ගෑවිනව නේද? ඔව් යටතොලේ ගලන්නේ.
මල්ලිගේ නම් මොකද්ද? ඉරුන් ඉඳුවර. ආ ඉරුන් පෙන්නනවද පොත? රයිට් ඉරුන් පෙන්නන්න යන්නේ. නැත්තා මෙහාට කරන්න. තව දුරස් කරන්න පුතේ දුරස් කරන්න. कैमरे का तो नहीं वाला अन्ने ओ तापाहत कराने हो आना हर आप पायान नहीं है मैं कहता ही पू उल्टा लासर लिया नॉन इनोट मंदे मैं यार उस बड़ा ग्रीन ने हर उल्टा लासर लिया नॉन इनोट मकान न पायान न मकान लायान न मकान හොඳයි මෙන්න පළවෙනි පාපිලි වර්ගය නේද ඔන කටපාඩම් කරගන්න ඕන මේක කියලා කියලා කටපාඩම් කරගන්න කෙටි කොන් පාපිල්ල කෙටි කොන් පාපිල්ල නේද ඇඳලා පෙන්නන්න මට අහසේ ඇඳලා බලන්න නේද පොතේ අඳිනවට වඩා ලීසි අපට අහසේ අඳිනේ හොඳයි පුතේ ඕ දැන් මේක ඕ මේ පාඩමේ තව අපිට පාපිලි වර්ග දෙකක් කතා කරන්න තියෙනවා।